තමයි ජීවිතේ මේ නන්දි මාල්ති අද ඇවිල්ලා ඉන්නේ අපි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කොටුවේ මේ දැන් අත්අඩංගු කොට ගැනීම සෑහෙන වෙනවා ඔව් දැන් මේ වෙනකොට අත්අඩංගු කොට ගැනීම සෑහෙන වෙනවා කියන්නේ මේ වෙනකොට කාන්තාවන්ව පවා අත්අඩංගු කොට ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ හේතුව තමයි මේ ජනාධිපති මන්දිරයට මේගොල්ලෝ ඇතුල් වුණා කියලා එතකොට අයිතු ජනරාස එතකොට අයිතු ජනරාසය එතකොට අයිතු ඇතුල් වීම කියන චෝදනාවල් තමයි මේවට තියෙන්නේ එතකොට අපි අහනවා දැන් මේ 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 වගේ මේ සිල්ලර වැඩ කරලා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මොකද්ද දැන් අපිට පැහැදිලි මේ රනිල් වික්‍රමසිංහගේ උත්සාහය තමයි ගෝඨාභය රාජපක්ෂගේ හිත සතුටු කරන්න එතකොට රාජපක්ෂලව දේශපාලනේ කුජීත වෙලා ඉන්න වෙලේක නැවත සේලයින් ගහන්න ඒ වගේම ඔගොල්ලෝ දන්නවා අර සනත් නිශාන්තල වැනි ගොබ්බයෝ කරපු ප්‍රකාශ අද එතකොට ඒ පොහොට්ටුවේ ඉන්න පොහොට්ටු හොරු ටික ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි අද මේ රනිල් වික්‍රමසිංහ ගෙනියන්නේ මොකද ඒක පැහැදිලි සනත් නිශාන්ත කිව්වම මට මතක් වුණේ අර රැට්ටව අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඔකගේ බෙල්ල මිරුකේ නැද්ද මොකද කියලා අර Facebook එකේ දාලා තිබුණා ඒ හද ඉතින් මේ උන් රැට්ටයි සනත් නිශාන්තය ගැන ගත්තම ඇත්තටම රැට්ට කියන්නේ ඇත්ත වශයෙන්ම මේ රට අර්බුදයට ගිහිල්ලා ඉන්න වෙලේක මේ රට විනාශකාරී තත්වයකට ඇද දාපු ගෝඨාභය රාජපක්ෂලාට එරෙහිව කිසිම බයක් සැකක් නැතුව නැගිට්ට තරුණෙක්. ඇත්තටම රැට්ටලා කියන්නේ මේ රටේ මේ මේ අපි දකින්නේ මේ දේශප්‍රේමී තරුණයෝ හැටියට. අද ඒ තරුණෙන්ව තමයි මේ අත්අඩංගුවට. දැන් මේ වෙනකොට මේගොල්ලෝ මේ ජනාධිපති මන්දිරයට ඇතුළු වුණා කියලා අත්අඩංගුවට ගන්නකොට අපි දැක්ක මේ කෙහෙල් ගැඩියක් කන මිනිස්සයවත් අත්අඩංගුවට ගන්නවා. එතකොට 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 මේ විහිළු ඇත්තටම දැන් එතකොට මේගොල්ලෝ දැක්ක අපි දැක්ක පොලිස් පොලිස් නිලධාරීන් ජනාධිපති මන්ත්‍රියගේ ජිම් එකේ සෙල්ලම් කරනවා එතකොට අපි දැක්ක ඇඳ උඩ බුදියගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂගේ එතකොට මේ මේගොල්ලොන්ට මේගොල්ලෝ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද අපිට තියෙන ප්‍රශ්නේ ඒක එතකොට දැන් මේ වෙනකොට අපි දැක්ක මේ දෙකෝටිය ලංකාවෙ ඉන්නවනම් කෝටියක් විතර ජනාධිපති මන්ත්‍රියට ගියා ඕලිමේ හිටියා ඕලිමේ අපි දැක්ක යනවා පොඕලිමේ එතකොට මේ ඔක්කොම අත්අඩංගුවට ගන්න ඕනේද? එතකොට මේ ඔක්කොම ගන්න එපා අත්අඩංගුවට. එතකොට මේ හිරගෙවල් ලංකාවේ පුරවන්න වෙනවා. අපි හොයන ලංකාවම හිරගෙ. කොහොමද දැන් රාජපක්ෂේ හිරගෙක් වෙලා තිබුණේ අපි. කොහොමද දැන් දැනටත් ඒක තමයි දැනටත් මේ ලංකාවම හිරගයක් නේ. ඒක සනාථ කරනවා රනිල් වික්‍රමසිංහ. මේ ලංකාවම හිරගයක් කියලා. ඒ වගේම දැන් කේල් ගෙඩිය ගස්ලපු පාළුව කාපු මිනිසුන් අත්අඩංගුවට ගන්නකොට මහා බැංකුව හොරා කාපු එකාව තට්ටු කළලා යවනවා. जनाधिपतिवाल වලට අද මේ රටේ ඉන්න තරුණ තරුණියෝ අරගලයක් කරලා මේ රට බේර ගන්න නොබියව ඉස්සරහට ගියාම අදේ තරුණයන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක තමයි ඇත්ත. මේක තමයි මේ ධනපති සිස්ටම් එක. හැබැයි මේකට සමාව දෙන්න ඕනේ නැහැ. සමාව දෙන්න නෑ වරදක් කරන්න එපා. සමාව දෙන්නේ නැහැ මේවා නොකොළ යුතු දේවල් හැටියට සලකලා සම්පූර්ණයෙන්ම මේව සම්පූර්ණයෙන්ම මර්ධනය නවත්තන්න. ඒක තමයි වෙන්නේ. දැන් මේ ඇත්තටම දැන් රනිල් වික්‍රමසිංහ යම් බලයේ ඉන්නවා නම් රනිල් වික්‍රමසිංහ අපි කියන්නේ කරන්න ඕනේ මිලිටේරිය බදාගෙන මේ තරුණයෙන්ව තරුණයන්ව අත්අඩංගුවට ගන්න එක ඕන එක නෙමෙයි. එයා පෙන්වන්න ඕනේ රට හදලා. ආ දැන් රට හදන අපි දැක්කන කරන්ට් බිල 70%කින් අග්ගල රට හදනවා. ආ මහ ජනතාවගේ බෙල්ල මිරිකනවා. ආ වතුර බිල දැන් 160ක් විතර මේ නැනගලා තියෙනවා. ජනසිරි තෑගේ දුන්න පෙට්‍රල් රුපියල් 20කින් අඩු කරලා ඩීසල් 10කින් අඩු කරලා ගෑස් 200කින් අඩු කරලා මේ 3000ක් විතර 2000ක් විතර වැඩි කරපු එක රුපියල් 200ක් විතර අඩු කරලා මේ මිනිසුන්ට මේ බොරු විහිළු කරනවා. ඉතින් මොකද කවුද මන් දන්නේ අර එක්කෙනෙක් කියලා තිබුණා මොන අයිතිවාසිකම් අපිට තෝ තේප වලට අරේ මේ ඉන්න අරසේලද කවුද කහාදෙක් කියලා තිබුණා කැම පැකට් එක අඩු කරන්න ඔක්කොම අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් මේකව කියන සෙල්ලම් මේගොල්ලෝ ගාව නෑ. මේගොල්ලෝ මේ කරන්නේ බොරුවක්. මේ පුළුවන්ද කරන්න ඕ? දැන් මේ කරන්නේ මර්ධනයක්. මේගොල්ලෝ දන්නවා තව මාසයක් දෙකක් යනකොට මිනිස්සු අනිවාර්යෙන් නැගිටිනවා කියලා. ඒ නැගිටින එක මර්ධනය කරන්න තමයි මේ වැඩ පිළිවෙල කියන්නේ. මේ වගේ මේ සිල්ලර ලන්ද බොලඳ වැඩ කරලා මේ කරලා මේ තරුණ තරුණියන් අත්අඩංගුවට කරගෙන මේ තරුණියන්ගේ මොරල් එක බස්සන වැඩ මේ
අරියට අර වතුර වතුරකට රබර් බෝලයක් දාලා කකුලෙන් තද කරන් ඉන්නේ තද කරන් ඉන්නේ කොවිලා උඩට නේද ඒකේ මේගොල්ලෝ බලන්නේ ඒක යටකව තියාගන්න නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ අලුයට ගිනි පුරුවා ඒක කවදාවත් වෙන්නේ නැහැ අරගලය කියන එක කොතනින් මතුවේද කියන්න බෑ ගෝල් ෆේස් එකේ අරගල භූමිය අයින් අරගල භූමියේ හට් අයින් කරන් ඒ තරුණ තරුණ එතනින් ගියාට මේ අරගලේ ඉවර නැහැ මේ හැමදැනීම මතුවෙන ඕ දැන් පිරිසක් ඉන්න මේ අරගලේ ගම් වලින් දැන් මතුවෙන්න අරගෙන තියෙනවා අපි දන්නා තව මාස දෙකක් යනකොට ඔක්තෝබර් 9 කියන්නේ සංකේතවත් දවසක් වෙයි මොකද ඔක්තෝබර් 9 විශාල වෙනසක් වෙන්න ඉඩ තියෙනවා මේ යන විදියට ගියොත් අපි දන්නා මේ යන විදියට ගියොත් මෙහෙම මේ අත්අඩංගුවට ගන්න ගියොත් මේ දැන් කෝටියක් විතර මේගොල්ලෝ අත්අඩංගුවට අරන් පෙන්වන්න ඕනේ අත් වශයෙන් මේ වන්නේ මේ ජෝක් මේවා ජෝක් මේවල ජාත්‍යන්තරයේ ඇත්තටම අපි දකින්නවා ජාත්‍යන්තරයේ මේ දිහා හැහාගෙන ඉන්නේ මේක ඇත්තටම රටට හොඳ නැති දෙයක් මතක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්තේ රනිල් වික්‍රමසිංහ කිව්වේ ඒ කාලේ ගුරු වර්ගලේදී කිව්වේ අපෝ අත්අඩංගුවට ගන්න එපා ඒ මිනිස්සයා මොකද ජාත්‍යන්තර ප්‍රජා බලන් ඉන්නවා මානව හිමිකම් නැති වෙනවා අපිට GSP සාන නැති වෙයි කියලා කිව්වේ නමුත් ජෝසප් අත්අඩංගුවට ගත්තා රනිල් වික්‍රමසිංහ ඒක තමයි ඇත්ත තමයි මේ ජෝක් කරන්න එපා කියලායි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ